ප්‍රංශය තවමත් ගිනිගන්නවා. මේ වන විටත් ප්‍රංශයේ තත්ත්වය පාලනය කරගන්නට ප්‍රංශ පාලන අධිකාරියට තාමත් හැකියාවක් ලැබුණේ නැහැ. අවුරුදු 17ක දරුවෙකු පොලිසිය විසින් ඝාතනය කිරීමේ ක්‍රියාවලියට අදාළව තමයි දැවැන්ත විරෝධයක් මේ වන විට ප්‍රංශ පාලනයට එරෙහිව ගොඩ නැගී තිබෙන්නේ. ඒ අනුව ප්‍රංශ නායකයාට ජර්මනියස් බලා යාමට තිබුණු සංචාරය පවා අවලංගු කරන්නට සිදු වුණා. මේ අතරතුරේ රාජ්‍යයන් මේ වන විට තමන්ගේ පුරවැසියන්ට දැනුම් දෙමින් සිටිනවා ප්‍රංශයේ සංචාරය නොකරන ලෙස. ඒ අනුව වාර්තා වනවා ඉරානය මේ වෙදී තමන්ගේ ජනතාවට දැනුම් දී තිබෙනවා Iran urged citizens to refrain from the traveling to France due to the riots. මේ වෙද්දී පවතින කැරලිකාරී තත්ත්වය නිසා ප්‍රංශයට යන්නට එපා කියලා ඉරානය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ප්‍රංශ රාජ්‍යය මේ නවත්වන්නට දැවැන්ත උත්සාහයක් දරමින් සිටිනවා. ජනතාවට කතා කරනවා සාමකාමී විරෝධතාවන් වලට එරෙහිව යම් ආකාරයකින් ප්‍රචණ්ඩත්වය පතුරනවාද කියන චෝදනාව පැතිරෙනවා. ඉතින් මේ සියලු දේවල් ඉටු කළත් රාජ්‍යයන් තුල තාමත් බරපතල ආකාරයේ විරෝධයක් ගොඩනැගෙමින් කොල්ලකෑම් සිදුවෙනවා, කඩසාප්පු ගිනි තබා තිබෙනවා, වාහන ගිනි තබා තිබෙනවා. ඒ නිසා තමයි ඉරානය මේ වෙද්දී යොමු කර තිබෙන්නේ අවදානම් නිවේදනයක් ප්‍රංශයේ සංචාරය කිරීම තාවකාලිකව නතර කරන ලෙස. ඉතින් මේ පිළිබඳ අනෙකුත් රාජ්‍යයන් අවධානය යොමු කරාවි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම තමයි මේ වෙද්දී ජනාධිපතිවරයා මේ වෙද්දී බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා. එමානුවෙල් මැක්‍රෝන් තමන්ගේ ඇමතිවරුන්ට කියනවා ප්‍රංශයේ නීතිය ආධිපත්‍ය ස්ථාපනය කිරීම සඳහා කළ යුතු අවශ්‍ය සෑම දෙයක්ම කරන්න. ඒ අනුව මැක්‍රන් ප්‍රකාශ කර තිබෙනවා ප්‍රංශ රජය ඉතා ඉක්මනින්ම නීතිය ස්ථාපනය කිරීම සඳහා මැදිහත් විය යුතුයි. ඒ අනුව ඒ සඳහා මැදිහත්ව ඉදිරි දින පහ ඇතුළතදී ගෙවුණු දින සහ ඉදිරි දින සංසන්දනය කරමින් ඔහු කතා කරන්නේ ගෙවුණු දින පහක් ඇතුළතදී සිදු වුණු ඛේද වාචකය සිදු නොවෙන්නට ඉතාමත් ඉක්මනින් නීතිය හා සාමය ස්ථාපනය කිරීම සඳහා වැඩ කටයුතු කරන්න කියලා දැනුම් දීම සිදු කර තිබෙනවා. මේ වෙද්දී සිය ගණනක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙනයි තිබෙන්නේ. නමුත් තවමත් මේක පාලනය කරගන්න බැරි වුණා. පසුගියදා අපදුටුවා මේ මියගිය තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළා. ඔහුට අවුරුදු 17ක් විතරයි. මේ වෙදී හඬපටිවල තිබෙනවා ඔබගේ ඔළුවේ හරහා බුලට් එකක් යන්න බොහොම ළඟයි කියලා පොලිසිය කියපු ප්‍රකාශ මේ වෙදී හඬපටවල තිබෙනවා. මේ වෙදී මේ ඛේද වාචකය පිළිබඳ දැන් දිගින් දිගටම කතාබහ හඩලක් වෙමින් තිබෙන වෙලාවකදී තමයි 45,000කට ආසන්න පොලිස් බලඇණියක් ගෙවුණු ඉරිදා රාත්‍රියේ වෙද්දී ප්‍රංශය පුරා යොමු කර තිබෙනවා. ඒ සියලුම කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් නතර කරන්නට. නමුත් මැක්‍රන්ගේ පාලන තන්ත්‍රයට තාමත් හැකියාවක් ලැබුණේ නැහැ මේ ක්‍රියාවලියට එරෙහිව ප්‍රතිචාර දක්වන්නට. ඉතින් මේ වෙද්දි වාර්තා වෙන ආකාරයට more than 222 mayors of towns and cities that have been affected by the riots. මේ වෙද්දි නගර 220ක පමණ ප්‍රමාණයක මෙය පැතිරී ගොස් තිබෙනවා. මේ කැරලිකාරී තත්ත්වය පැතිරී ගොස් තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රංශයට යන්න ඉන්නවා නම් දෙපාරක් හිතන්න, ලෝකයේ ප්‍රංශයට යන්න එපා කියලා අනතුරු ඇගවීම සිදු කරන වෙලාවක් මේකයි.